මනාවලසිංහ කියන්නේ අපි හැබැයි අපි ඉස්කෝලේ යන කාලේ ආගේ චිත්‍රපටි බලනවා ඉතින් පස්සේ පොදු සිල්ලා මහත්මයා අපි ඊට පස්සේ සිනමාවට ආවට පස්සේ එයාගේ ගොඩක් 15ක විතර මම වැඩ කරා ඉතින් හරි චිත්‍රපටි 15ක විතර මොනවද නම් ප්‍රසිද්ධ ඒවා දවල්මගිල් ඒවා දවල්මගිල් රෑන් ඩැනියෙල් ජීවන් මල්ලි සුදු පිරුවට මෙතොන්ද පුතේ මොකද්ද මේ සූර්යන් අතර වීරය තව මුලින්ම කරේ ජීවන්ම දාලා මොනවද ඉතින් ගොඩක් සැරද සැරපරුසද නෑ හරි හිතවත් ඒ කියන්නේ මේ දැන් මේ නැති වෙන්න කොහොම අර ඔව් කරගෙන බොහොම මේ ඔයම හිතත් තිබේ ක්‍රිස්තියානි කට්ටියෙන් නිෂ්පාදක අධ්‍යක්ෂවරුන්ට දින චෝදනාව තමයි නිෂ්පාදක කරන මුදල් ගෙවන්නේ නැහැ කියලා එහෙම ආරේ මේ දිනෝ නෑ මේකුනේ කිව්වා එහෙම දෙයක් නෑ එහෙම නෑ ඒ කියන්නේ ෆැමිලි ප්‍රොඩක්ෂන් එක කරේ මේක ඔව් ඒක නෑ මුදල් ගෙවීම හරියට කළා එහෙනම් හරියටම වැඩ ටික කළා එහෙනම් ඉතින් අපිට දුකක් තියෙනවා සිංහල සිනමාවේ අද මේ වෙනයට වඩා ගොඩක් සෙනගාව නේද ටෙඩි අයියා ඔව් එහෙනම් ඉතින් රයිට් එහෙනම් ජයවා තුමිට නිවන් සුව ප්‍රාර්ථනා කරා ප්‍රාර්ථනා කරන ඒ වගේම අම්මේ යන්න ගිහිල්ලා ඔයාව දැක්ලා ආවේ මේකත් මහා අසිරිමත් අවස්ථාවක් වුණ අපේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි මේ ඉන්නේ. ඔහුල යනවා නම් මං ගිහනවා. යනවා මේ පාන්නේ පන්තිනේ ඉන්නේ. ඔව් නේ. ප්‍රකින් ආ දැන් කිය. ගොඩක් කනගාටු ඉතින් අපිත් එක්ක එකට වැඩ කරපු අය බොහෝ දෙනෙක් අපෙන් දැන් වියෝ වෙනවා. ඒ වගේම සුමනක් ඇතින් අපිටත් ගොඩ කාලයකට කලින් ඇවිල්ලා මේ රටේ මිනිස්සු කොයිතරම් ආදරය කරපු කලාකාරණියක්ද ඉතින් කොහොම තමයි ජීවිතේ නේද ජීවිතේ ඉතින් හැමදාම පවතින්නේ නැහැ ඉතින් අක්කා ගියා ඉතින් අපි එක්කෙනා හිමි හිමි පාරේ 80 දශකයේ චිත්‍රපටි ගොඩක් කළා රෝයිද සිල්ල මහත්මයලා සුමනා ගෝමස්ලා එකතු වෙලා වා ඉතින් ගොඩක් චිත්‍රපටි වල හිටියානේ මම හිටියා සුචා කරා සදන් අධ්‍යක්ෂණය කරා ඔව් රෝයිද සිල්ල සුමනා ගෝමස්ලා කියන්නේ සිංහල සිනමාවේ දවන්තම යෝලා ඔව් ඉතින් මේ ලාල් කුමාර ඔයාගේ නමත් මගෙත් ලාල් වගේ නම සමානයි මේ මොකද්ද ඉතින් අමතක නොවන සිදුවීමක් තියෙනවද මේගොල්ලොත් එක්ක චිත්‍රපටි කරද්දි කොපරක් කර රබාසා මදුක්ලා ෆිල්ම් එකක් හා රබාසා මදුක්ලා ෆිල්ම් එකක් කරා කතරගම ඔව් ඒක සෙන්ද කතරගම තිබුණා සතරන් දර්ශනයක් මෙන්නික් ගන්නේ ඔව් එයාරි වටේම කිමුල්ලු ඉන්නවා ඔව් අපි ඒ ගැන එච්චර තැකීමක් නැතුව ෆයිට් කරනකොට ගඟට වැටෙන කිමුල්ලු දුවගෙන එනවා ඔව් අපි ආපහු නැගිට කොට දුවනවා ආපහු කිමුල්ලු හරි ගඟින් තලා ආපහු ෆයිට් එක කරනවා ඒ ලාල් විරසිංහ මම සසි විජේන්ද්‍ර ආ මම කට්ටිටේ කවකර අපි ලීඩර් රංජරමණයිකගේ ආ ඒකේ අමතක කරන සීන් එක තමයි රෑ 12ට හරියටම මෝචරියේ ආ මා දාන මිනි කාමරේ අර පෙට්ටිය ඇතුළේ ආ ඒ විදිහේ ඒක අමතක කරන සීන් එක මොකද මගේ දෙපැත්තේ ඉන්නේ මැරිච්ච මිනිස්සු ඇත්ත මිනිස්සු ඔව් මැරිච්ච ඇත්ත මැරිච්ච මිනිස්සු ආ යට ඉන්නේ උඩ ඉන්නේ ආ ඒක අරිනු රෑ 12යි කරන සීන් එක කරනකොට ආ මේ අන්තිමන මේ රොයි සිල්ලා සුමනාව මේ අමරසිංහ සම්මසය කර පින්න අන්තිමින් මොකද මම කරමු රෑඩේන දවල් මිකල් 1 2 ඉස්ස ලාස්ට් චාන්ස් ලාස්ට් චාන්ස් ඒක තමයි අන්තිම චාන්ස් එක අන්තිම චාන්ස් එක ඉතින් රෑ ෆිල්ම් කරෙත් නෑ කරෙත් නෑ දැයි සිනමාවත් ඉතින් බොහොම දැන් වාක් සිනමාව යන්නේ අන්තිම 50 දින පල්ලමේ ඉන්නේ දැන් පල්ලම වැටෙන්නේ හරි මේ ආණ්ඩුවගේ මේ අපු නාට ගන්න බෑ මේ යන විදියට මේ යන විදියට ඔය කියලා නවතීද කියලා කියන්න බෑ නාට ගන්න බෑ නවත්ත ගන්න බෑ ගන්න බෑ ඒ කොනේ තරම කඩාගෙන යනවා පල්ලෙහාට පල්ලෙහාට යනවා ඒ කාලේ වගේ දැන් හොඳ නළු නිලියෝ නෑ ඔව් දැන් හොඳ කොමඩියස් නෑ අනිතික සිනමාවේ චිත්‍රපටි බලන්න ප්‍රේක්ෂකයත් නෑ නේ සෙකන්ඩ් නෑ සිනමාවට ප්‍රේක්ෂක හිටව ගන්න උග කඩු ඉන්නේ එන්නු නෑ දැන් ඔව් ෆිල්ම් හෝල් උත් නෑ ෆිල්ම් හෝල් ඔක්කොම වහලා වහලා කඩ දාලා ඒවැ කඩ දාලා ස්ටෝර් දාලා ඔයගොල්ලෝ ස්ටෝර් දාලා ඔව් දැන් මම දැන් කොළඹ ෆිල්ම් හෝල් ශ්‍රාණ ගණක් නෑ නෑ තීනේ කොටේ තීනේ මත එච්චර ඔව් සුනිල් ලීලත් දැන් වෙන වෙන කර්මාන්තවල නියදලා චිත්‍රපටි හදන්නෙත් නෑ හැම කෙනෙක්ම දැන් වෙන වෙන කර්මාන්තවල යෙදලා තියෙනවා ඉතින් එහෙනම් අවසාන වශයෙන් කියන්නේ සුමන අමරසිංහ මෙතනට අපි ලැබෙවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා කපිල සිගීරා මහත්මයා මේ සුමන අමරසිංහ මෙතනියගේ අභාවය ගැන මොකද කියන්න තියෙන්නේ මට කියන්න තියෙන්නේ මෙච්චරයි මම මේ සිනමාවට එන කාලේ රොයි අයියා ගාවට සුමනක් ගාවට මං ගියලා තියෙනවා ගොඩ වාරයක් යන හැම වෙලාවකම කියන්නේ කපිල මඹට හොඳ චරිතයක් ලබා දෙනවා කියලා. ඒත් මට රොයි අයියායි සුමනක් අයියා ගොඩක් උදව් උපකාර කරලා තියෙනවා. අද මේ සුමනක් අගේ අවසාන කටයුතු දවසේ මට නම් හරි දුකයි. මොකද මම එදා ඉඳන් ලොකුවක් කියලා කතා කළේ.
රෝයියට මම ලොකෝයි කියලා කතා කළේ. ඉතින් අද අපේ ක්ෂේත්‍රේ එන්න එන්නම වලපල්ලට යන්නේ අපේ ඉතින් ක්ෂේත්‍රේ ඉන්න හොඳ හොඳ උදවිය අපෙන් නැති වෙලා යනවා. ඒක නම් මට දුකයි මන්නේ. ඇත්ත සුමනක්ක කියන්නේ මේ ක්ෂේත්‍රයට සෑහෙන යමක් අලුත් කට්ටිය ගොඩක් උදව් උපකාර කරපු හොඳම හොඳ චරිතයක්. මම ඒකින්ද මගේ අක්කට මම අත්දැක වැඳලා කියනවා නිවන් සුව ලැබෙන්න කියලා. මොන වගේ චිත්‍රපටිවලද රඟපෑවේ? මගේ අක්කත් එක්ක වැඩ කළා, ගෙදර බුදුන් අම්මයි කේ වැඩ කළා. ඊට පස්සේ සාජන් කෙළිය සාජන් දෙබොරිද ෆිල්ම් එකක් වැඩ කළා. ඉන් පහක වගේ තමයි මම මේගොල්ලොත් එක්ක වැඩ කළේ තියෙන්නේ. ඔව්, චිත්‍රපට පහක විතර වැඩ කළා. මට හොඳ චිත්‍රපටිය නම මට නම නම් දැන් මතක නැහැ. මොකද මේ ඒක සම්පූර්ණ ගොඩක් සැරයි කියනෝ නේද සුමනක්කා? අනේ නෑ නැද්ද? සැර නෑ. රොයි සිල්ව මහත්මයාගේ චිත්‍රපටි වල රඟපෑවද? ඔව්, ඒ දෙන්නගේ තමයි. ආ, ඒ දෙන්නගේ චිත්‍රපටි වල තමයි මම කරන්නේ. මමත් එක්ක වැඩ කරන්නේ වැඩ කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ අතේ චිත්‍රපටි 5ක 6ක විතරයි තමයි වැඩ කළේ. මට වැඩි වැඩ ගන්න හම්බුන්නේ නෑ රොයියාගේ අත් එක්කක් සුමනක්කත් එක්ක. එහෙනම් ඉතින් අපි අවසාන වශයෙන් කියන්නේ අවසාන වශයෙන් කියන්නේ මගේ ලොකු අක්කට නිවන් සුව ලැබේවා.